ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අදත් Art.lk YouTube channel එකේ තවත් movie explain video එකකට. අද මම මේ ගේන චිත්‍රපටිය Breaking Bad TV series එකට සම්බන්ධ වෙන චිත්‍රපටියක්. ඔයාලා Breaking Bad TV series එක බලලා නැත්නම් මේ ෆිල්ම් එක ඔයාලට තේරුම් ගන්න බැරි වෙයි. Breaking Bad TV series එක බලලා නැත්නම් මේ උඩින් වැටෙන link එක පාවිච්චි කරලා මුළු Breaking Bad TV series එකම බලන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා බහකින් තොරව අපි යමු අද ෆිල්ම් එක පැත්තට. මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම පෙන්වන්නේ Jesse, Mike දෙන්නත් එක්ක කතා කර කර ඉන්නවා. Jesse Mike කියනවා මමත් මෙත් හදන එකෙන් අයින් වෙන්න කල්පනා කරා කියලා. මයිකුත් තහනවා ඔයා ඊට පස්සේ මොකද්ද කරන්න කල්පනා කරගෙන ඉන්නේ කියලා. ජෙසි කියනවා මට මෙහි ජීවත් වෙන්න අයිඩියා එකක් නැහැ. මම මේ නගරෙන් යනවා කියලා කියනවා. ඒත් එක්කම ජෙසි අහනවා මම ඔයා නම් ඔයා මොකද්ද කරන්න කියලා. මයික් කියනවා මම ඔයා නෙවෙයි. මම වයසක මිනිස්සෙක්. මම කොහොමද ඔයා කරන එක කියන්න කියලා කියනවා. ඒත් එක්කම ජෙසි කියනවා නිකමට මම මේ අහන්නේ. ඔයා මගේ වයස ඉඳියා නම් මං ඉන්න තත්ත්වේ ඉඳියා නම් ඔයා කොහෙටද යන්නේ කියලා අහනවා. ඒත් එක්කම මයික් කියනවා ඇලස්කාවට කියලා. එම ඊළඟ සීන් එකේදී පෙන්නනවා Breaking Bad TV series එකේ අන්තිම එපිසෝඩ් එකේදී ජෙසි අර වාහනෙන් නැගලා එතනින් පැනලා යන හැටි. ජෙසි එහෙම යනකොට ජෙසි දකිනවා ඈතින් පොලිස් වාහන එනවා. ජෙසි කරන වැඩි ඉක්මනටම ඒ හරියෙන් තියෙන ගේක මිදුලට වාහනේ දාලා තුවක්කුවක් තියාගෙන පොලිස් වාහන ටික එතනින් යනකම් හැංගිලා බලාගෙන ඉන්නවා. එහෙම පෙන්නනේ ජෙසිගේ යාළුවෝ දෙන්නත් එක්ක ගේම් ගගහ ඉන්නවා. ඒ දෙන්නත් එක්ක ගේම් ගගහ ඉන්න හැටි ජෙසි හොරෙන් ජනෙල්ලෙන් බලාගෙන ඉඳලා ඊට පස්සේ දොරට තට්ටුවක් දානවා. ඒත් එක්කම අර කෙට්ටු යාළුවා ඇවිල්ලා දොර අරිනවා. එයාට එකපාරටම ජෙසිව අඳුර ගන්න බැරි වෙනවා. එයා හිතන්නේ පාරේනේ හිඟන්නේද්ද කොහෙද කියලා. ටිකලා ගියන් පස්සේ තමයි දකින්නේ ජෙසි කියලා. ඒත් එක්ක මේ කට්ටිය ජෙසිව ඇතුළට ගන්නවා. ජෙසි එහෙමම යාළුවෝ දෙන්නට කියනවා අර කාර් එක හංගන්න කියලා. යාළුවෝ දෙන්නත් ඒ ගේ පිටිපස්සෙන් අර වාහනේ හංගනවා. ජෙසිත් ඇතුළට ආවහම පස්සේ කැම ටිකක් කාලා එහෙමම නිින්දට යනවා. ඒත් එක්කම අර ඔලුබක්ක යාළුවා ඇවිල්ලා අර කෙට්ටු පොරට කියනවා එයාගෙන නිවුස් වල යනවා කියලා. එහෙමම උදේ වෙනවා පෙන්නනවා. ජෙසිගේ යාළුවෝ දෙන්න ප්‍රවෘත්ති බල බල තමයි ඉන්නේ. ජෙසිගෙන වගේම වයිට්ගේ මද්රේවගෙන එහෙම ඒක යනවා. ඒත් එක්කම තමයි ජෙසිට ඇහැරෙන්නේ. ජෙසි උඩ බලනකොට එයාට පේන්නේ එයා තාමත් කූඩුවක ඉන්නවා වගේ. එහෙමම එයා කලබල වෙලා ඉක්මන්ටම එතන තියෙන ජනෙල්ලෙන් පැනලා යන්න හදනවා. ඒත් එක්කම යාළුවෝ දෙන්නටත් ඒ සද්ද ඇහිලා ජෙසි ඉන්න කාමරයට එනවා. ජෙසි ඒ දෙන්න දැක්ක ගාමම තුවක්කුව දික් කරනවා. ඒත් එක්කම යාළුවෝ දෙන්න කියනවා කලබල වෙන්න එපා කලබල වෙන්න එපා මෙතන වාට කරදරයක් නැහැ කියලා කියනවා. එහෙමම ජෙසි තුවක්කුව පැත්තකට දාලා එහෙමම එතන ඉඳ ගන්නවා. ජෙසිගේ යාළුවෝ දෙන්නත් ඇවිල්ලා ජෙසිට අලුත් ඇඳුමක් එහෙම දීලා දැන් ඔයා නා ගන්න ඒත් එක්කම ඔය රැවුල කපන්න කියලා කියනවා. ජෙසි බාත්รูම් එක ඇතුළට එනවත් එක්කම ඔලුබක් අහනවා ප්‍රවෘත්ති වලින් කියන්නේ ඇත්තද කියලා. ජෙසි තහනවා මොකද්ද කියලා. ඒත් එක්කම ඔලුබක්ක කියනවා ඔයා කූඩුවක ඉඳිය කියන එක ඇත්තද කියලා. ඒත් එක්කම ජෙසි මොකුත්ම නොකිය බාත්รูම් එක ඇතුළට ගිහිල්ලා නා ගන්නවා. එයා නාන අතරතුරේදීත් යාර මතක් වෙන්නේ ටෝට්ලගේ ළඟ ඉන්නකොට ජෙසිට පොම්පෝලින් අතුරුග ගහ වද දුන්න හැටි. ජෙසිගේ කොන්දෙහෙම එයාට ගහපු පාරවල් පවා තියෙනවා. එමම ජෙසි නාගෙන හැම එළියට ආවන් පස්සේ දුරකතන නාමාවලිය අරගෙන ඒකෙන් කොලයක් කඩා ගන්නවා. ඊට පස්සේ එයාගේ යාළුවාගෙන් ෆෝන් එකක් තියනවා දහනවා. එයාගේ යාළුවා ෆෝන් එකක් දෙනවා ෆුල් චාර්ජ් කරපු ෆෝන් එකක් කිසිම අවුලක් නැහැ කියලා. ජෙසි කියනවා මුලින්ම කරන්න ඕනි අර වාහනේ අයින් කරලා දාන එක කියලා. එහෙමම අර වාහන ඩිස්කෝස් කරන තැනට කෝල් එකක් දාලා ඒ වාහනේ අරගෙන යන්න එන්න කියලා ඒ මනුස්සයාට කියනවා. වාහන ඩිස්කෝස් කරන තැන පොරත් ජෙසිලා හැම ඉන්න තැනට එනවා. ඒත් එක්කම ජෙසි ඒ මනුස්සයාට කියනවා මගේ අතේ සල්ලි නම් මේ වැඩේ නෑ කියලා. අර මනුස්සයා කියනවා මට සල්ලි එපා මේක තමයි මට වා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ කියලා. එහෙමම වාහනේ ළඟට යනවා. වාහනේ ළඟට ගිහිල්ලා GPRS ඩිවයිස් එකම හයි කරලා තියනවද කියලා බලන්න තියෙන උපකරණය අරගෙන ඒ වාහනේ වටේම චෙක් කරලා බලනවා. ඔහොම චෙක් කර කර ඉන්නකොට ඒ ඩිවයිස් එකෙන් පෙන්නනවා මොකක් හරි GPRS ඩිවයිස් එකක් මේ වාහනේ හයි කරලා තියනවා කියලා. ඉතින් අර මනුස්සයාත් මට නම් මේක කරන්න බෑ දැන්නම පොලිසිය මෙහෙට එනවා ඇති කියලා ඉක්මනින් එතනින් මාරු වෙලා යනවා. එමම ජෙසිත් යාළුවෝ දෙන්නට කියනවා මට සමා වෙන්න මම මෙතනින් දැයි යන්න ඕනි කියලා. එහෙමම වාහනේ ළඟට යන්න හදනවා. ජෙසිගේ යාළුවා ජෙසිට ඒ වාහනේට නගින්න දෙන්නේ නැහැ. ජෙසි අහනවා ඇයි කියලා. ඒත් එක්කම ඔය යතුර මට දෙන්න කියලා. ඒ කෙට්ටු යාළුවාගේ කාර් එකේ යතුර අර ඔලුබක්කට දෙනවා. දීලා ජෙසිගෙනුත් අහනවා ඔයා යන්න හිතාගෙන ඉන්නේ මෙක්සිකෝවටද කියලා. ජෙසි කියනවා නැහැ කියලා. ඒත් එක්කම ඔලුබක්කට කියනවා ඔයා මෙක්සිකෝව පැත්තට ගිහිල්ලා මගේ වාහනේ කොහෙන් හරි පොලිසියට හොයාගන්න පුළුවන් තැනකින් ගිහින් හංගන්න. ජෙසි ඔලුබක්කගේ වාහනේ අරගෙන යන්න කියලා කියනවා. ඒත් එක්කම ඒ කෙට්ටු පොරගේ ළඟ තියෙන සල්ලි ඔක්කොම ටිකත් ජෙසිට දෙනවා. ඔලුබක්ක
ත්‍යාගලඟ තියෙන සල්ලි ටික අරගෙන ගණන් කර කර ඉන්නකොට කෙට්ටු පොර කියනවා ඔය ඔක්කොම දීපම් මචං කියලා. ඉතින් ඔලුබක්කා ත්‍යාගලඟ තියෙන ඔක්කොම සල්ලි ටික ජෙසීට දෙනවා. එමම ඔලුබක්කා අර කෙට්ටු පොරගේ වාහනේ අරගෙන දැන් යන්න සූදානමින් ඉන්නේ. ජෙසීට සමුදීලා එයා එතනින් වාහනේ අරගෙන යනවා. කෙට්ටු පොර එයාගේ තොප්පිය ජෙසීට දෙනවා. මේක ආව අඳුර ගන්න බැරි වෙන්න දාගන්න කියලා කියනවා. ජෙසී අහනවා ඔයයි මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන්න කියලා. කෙට්ටු පොර කියනවා මොකද මගේ වීරයා වගේ ඉන්නේ ඔයා කියලා. එමම කෙට්ටු පොර අර ජෙසීගෙන ආපු වාහනේට නැගලා ඒක එයාගේ ගේ ඉස්සරහෙන් දානවා. ජෙසීත් ඔහොම ඉස්සරහට යන අතරතුරේදී පොලිස් වාහන ගොඩක් එයාගේ ඉස්සරහට එනවා. ජෙසීත් කරන වැඩේ පාර අයිනෙන් වාහනේ නවත්ත ගන්නවා. එමම පෙන්වන ආයි ෆ්ලෑෂ් බෑග් එකක්. ජෙසී කූඩුවේ ඉද්දී එතෙන්ට ටෝඩ් එනවා. ටෝඩ් ඇවිල්ලා ජෙසීට සිගරට් එකක් දීලා අද ගොඩක් වහිනවා කියලා නිවුස් වලට එහෙම කිව්වා කියලා කියනවා. එමම මාත් එක්ක ගමනක් යන්න තියෙනවා කියලා ජෙසීව උට්ට ගන්නවා. උට්ට ගන්නකොට ටෝඩ් කියනවා ඔයා පැනලා යන්න එහෙම හැදුවොත් මගේ අංකල් අර පොඩි එකාව මරයි කියලා කියනවා. ජෙසීට තේරුණා කියලා ඊට පස්සේ එහෙම්මම ටෝඩ්ගේ වාහනේ හැංගිලා වගේ එනවා අපාර්ට්මන්ට් එකක් තියෙන තැනකට. එතන තියෙන ගැරේජ් එකේ ටෝඩ්ගේ වාහනේ පිටිපස්සෙන් හයි කරන්න පුළුවන් පොඩි වහලයක් අල්ලගෙන ඇවිල්ලා ඒක ටෝඩ්ගේ වාහනේට හයි කරනවා. ජෙසී අහනවා ඔයා මගෙන් ඉල්ලන්න හැදපු උදව්වද මේක කියලා. ටෝඩ් කියනවා ඕක පළවෙනි එක යන් දෙවෙනි එකට කියලා එහෙම්මම අපාර්ට්මන්ට් එක අස්සට යනවා. එම ෆ්ලෑෂ් බෑක් එක ඉවරලා ජෙසී නිවුස් සහහා ඉන්නවා පෙන්නනවා. ඒත් එක්කම අර ටෝඩ් එක්ක ගියපු අපාර්ට්මන්ට් එකට ජෙසී ඇවිල්ලා පාරෙන් යාගේ වාහනේ නවත්තලා අර අපාර්ට්මන්ට් එකට එයා යනවා. අපාර්ට්මන්ට් එකේ ගියක් ළඟට ආපු එයා එතන තියෙන දොරක් අරින්න හදනවා. ඒ දොරේ පොලිසිය අපරාධ ස්ථානයකට ඇතුල් වෙන්න එපා කියලා දාන කහ පටි හැමත් ගහලා තියෙනවා. ජෙසී ওই දොර ඇර ඇර ඉන්නකොට ඒ හරියට තව මිනිස්සෙකුත් එනවා. කොහොම හරි මේ මිනිස්සයාට මාට්ටු නොවි ඉක්මනටම ජෙසී ගේ අස්සට රිංග ගන්නවා. ජෙසීත් ඒ දොරේ හිලෙන් බලාගෙන ඉන්නවා එළිය. ඒත් එක්කම තව ෆ්ලෑෂ් බෑග් එකකට යනවා. ටෝටර වයසක මිනිස්සයත් එක්ක කතා කර කර ඉද්දී ජෙසී ඒක ඇතුලේ ඉඳගෙන අර හිලෙන් බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සයාවත් එතනින් යවලා ටෝඩ් ගේ අස්සට එනවා. ටෝඩ් කියනවා මේතන අලුතෙන් මම ගත්තේ මෙතන පරණ බඩුගුන්ටු ගොඩ ගැහිලා තියෙනවා. මේ ඔක්කොම අලුත් කරලා මෙතන නවීකරණය කරන්න ඕනි කියලා කියනවා. තින්ත ටිකක් එහෙම ගාලා ගන්න ඕනි කියලා කියනවා. ඒත් එක්කම ජෙසී අහනවා වාට ඕනි මන් ලව් මේකේ තින්ත ගා ගන්නද කියලා. ටෝඩු කියන වෙලාවක් තිබුණොත් එහෙම කරමු කියලා. ඒත් එක්කම එතන තියෙන කුස්සියට යනවා. කුස්සියට ගියන් පස්සෙ තමයි ජෙසී දකින්නේ ගෑනු කෙනෙක් එතන මරලා දාලා. ටෝඩ් කියනවා ඒ ගෙදර වැඩ කරපු ගෑනු කෙනා කියලා. කොහමරි ඒ ගෑනු කෙනාව එතන තියෙන කාපට් එකකින් දෙන්නත් එක්ක ඔතනවා. ඊට පස්සේ ටෝඩ් කියනවා අර වයසක මිනිස්සයා තාමත් ගේ ඇතුළට ගිහිල්ලා නැහැ. තව පැයක් විතර කොහොමත් ඒ මිනිස්සයා එළියේ ඉඳීවි. එතකන් අපි සුප් එකක් බොමු කියලා කියනවා. ජෙසී අහනවා මේ ගෑනු කෙනාව මැරුවේ ඇයි කියලා. ඒත් එක්කම ටෝඩ් කියනවා පොතන පොතක් තියෙනවා ඒක බලන්න කියලා. ජෙසීත් ඒක ඇරලා බලද්දී ඒ පොත ඇස්සේ සල්ලි වගේක් තියෙනවා. ජෙසී අහනවා මේ ගෑනු කෙනා සල්ලි හොරකම් කරන්න හැදුවද කියලා. ටෝඩ් කියනවා නැහැ. එයා එන අවංක කෙනෙක්. ඒත් එයා සල්ලි තියෙන තැන දැක්කා. මං ඒකට කැමති නෑ කියලා කියනවා. එමම කියනවා ඔතන මගේ කාමරේ තියෙනවා. ඒකෙන් ඔය පොත ගිහින් තියන්න කියලා. ජෙසීත් ඒ කාමරේට යනවා. ඒ කාමරේට ගියන් පස්සේ ජෙසී දකිනවා ටීසර්ස් එකේදී කාන්තාරකේ ළමෙක්ව මැරුවේ ඒ ළමයාගේ මකුලුවෙක් ඉඳියා. අන්නේ මකුලුවා මේ ටැංකියට දාලා තියෙනවා කියලා. ඊට පස්සේ ජෙසීත් අර පොත එතන තියෙන පොත් රාක්කකින් දානවා. ෆ්ලෑෂ් බෑක් එකේ උරනහම් පස්සේ පෙන්නනවා. ජෙසී ඒ පොත් රාක්ක ළඟට ඇවිල්ලා ඒ පොත් රාක්ක ඇස්සේ තියෙන හැම පොතක්ම අරලා බලනවා. ඒත් ඒ පොත් ඇස්සේ සල්ලි නම් නැහැ. එම්ම ආයි ෆ්ලෑෂ් බෑක් එකට ගිහිල්ලා ටෝට් කියනවා මම සල්ලි හංගන්න මීට වඩා හොඳ තැනක් හොයාගත්තා නම් හොඳයි කියලා. එම්ම ෆ්ලෑෂ් බෑක් එක ආයෙත් ඉවර වෙලා ජෙසී ඒ ගෙදර තියෙන ජනෙල් වල කර්ටන් එහෙම හොඳට දාලා ලයිටරේකුත් අරගෙන සල්ලි කොහේ හරි හංගලාද කියලා ගේ හැම තැනකම වගේ චෙක් කර කර බලනවා. ඒත් එක්කම එයා එහෙම හොය හොය ඉද්දී එයා දකින අල්ලපු ගෙදර ටීවී එක දාලා ඒකේ එයාගේ අම්මයි තාත්තයි ඉන්නව ප්‍රවෘත්තිවල. ජෙසීත් කරන වැඩේ ඉක්මනටම ටීවී එක ඕන් කළා. ඒ ප්‍රවෘත්ති දාලා බලනවා. නිවේදිකාව අම්මගේ තාත්තගෙනුයි අහනවා ජෙසීට මොකක් හරි පණිවිඩයක් තියෙනව නම් කියන්න කියලා. ඉතින් ජෙසීගේ අම්මා කියනවා මේක පුතා අහගෙන ඉන්නව නම් කරුණාකරලා එයා ඇවිල්ලා පොලිසියට බාර වෙන්න කියලා. ඉතින් ජෙසීත් එහෙමම කල්පනා කර කර ඉන්නවා. එමම ආයි ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්නනවා. ටෝටර අපාර්ට්මන්ට් එකෙන් එළියට ඇවිල්ලා වටපිට බලලා එහෙම විසිල්ලයක් ගහනවා. ජෙසී උඩින්නම් බලලා ෂික් කියලා එහෙමම අර ගෑනු කෙනාගේ බොඩි එක උඩින්නම් පල්ලට දානවා. ඊට පස්සේ දෙන්නත් එක්කම වාහනේට ඒ ගෑනු කෙනාගේ බොඩි එක දාලා එහෙමම කාන්තාරයක් කරහා ඒ වාහනේ යනවා පෙන්නනවා. ටෝට් සින්දුවක් කියගෙන ආතල්ලක යනකොට ජෙසී අර මිනිහත් එක්ක වාහනේ පිටිපස්සෙන් තමයි යන්නේ. එහෙමම කාන්තාරයෙන් මැදට ඇවිල්ලා අර ගෑනු කෙනාගේ බොඩි එක ඒ හරියම වලලනවා. වලලලා ඉවරනන් පස්සේ ටෝට් සිගරට් එකක් බොන්න හදද්දී එයාගේ සිගරට් පෙට්ටියේ සිගරට් ඉවරයි. එහෙමම ජෙසී
ජෙසිට කියනවා ඉස්සරහ කැබින් එකේ සිගරට් පෙට්ටියක් තියෙනවා ඒක ගේන්න කියලා ජෙසි ගිහලා කැබින් එක බලනකොට ඒ කැබින් එකේ පිස්තෝලයක් තියෙනවා දකිනවා ජෙසි එහෙම මේ පිස්තෝලය අරගන්නකොට ටෝඩුට් ජෙසිගේ ළඟට ඇවිල්ලා කියනවා ඕක මට දැන් දෙන්න අපි යන ගමන් කූල් බියර් එකක් ගමු පීසහෙකු ගමු වා කන්න කැමතිම පීසහෙක මොකද්ද කියලා අහනවා ජෙසි තනල වගේ එහෙමම කියනවා එයා කැමති පීසහෙක මොකද්ද කියලා ටෝඩුත් එහෙමම පිස්තෝලය අරගන්නවා අරගෙන ටෝට් එක එයාගේ ඉනේ ගහ ගන්නවා ඊට පස්සේ ටෝට් එහෙමම ජෙසිගේ කාරට අත දානවා එහෙම මේ ෆ්ලෑෂ්බැක් එකේ උරහන් පස්සේ පෙන්නනවා ජෙසි අරගේ හැම තැනකම බිත්ති වල පවා සල්ලි හොයන්න පටන් ගන්නවා ජෙසි ඒ මුළු ගෙදරම කන පිට ගහනවා එහෙමම උදෙත් එනවා ජෙසිට තාමත් සල්ලි හොයාගන්න බැරි වෙලා එහෙමම ජෙසි ඉඳගෙන එතන තියෙන ෆ්‍රිජ් එකකට ඔලුව ගගහ ඉන්නවා ඒත් එක්ක මේ ෆ්‍රිජ් එක අස්සෙන් මොනහරි දෙයක් වැටෙනවා වගේ සද්දයක් ඇහෙනවා ජෙසිත් එහෙමම නැකිටලා ඒ ෆ්‍රිජ් එකේ දොර ඇරලා ඒ ෆ්‍රිජ් එකේ දොර ගලවන්න හදනවා ඒත් එක්කම සල්ලි මිටියක් බිම වැටෙනවා ජෙසිත් ඒක සාක්කුවට දාගන්නවත් එක්කම කවුරු හරි කෙනෙක් එනවා වගේ සද්දයක් ඇහෙනවා ජෙසිත් බලනකොට ඒ පොලිසියෙන් ජෙසිත් ඉක්මනට හැංගෙනවා පොලිසිය කට්ටිය ගේ ඇතුළට එනවා ඒත් එක්කම අර අංකල් කෙනෙක් ඉන්නේ ඒ අංකල් ඇවිල්ලා මං 11 කාමරේ ඉන්න කෙනා ඔයාලා ආයෙත් ආවද මගේ ළඟ තොරතුරු වගේ තියෙනවා මං කැමති ඒ ටිකක් දෙන්න කියලා කියනවා පොලිස් කාර්යය දෙන්නත් හරි අපි ඔයාව ඇවිල්ලා හම්බෙන්නම් කියලා කියනවා ජෙසිත් අර හැංගිලා ඉඳපු තැනින් කොහොම හරි අර වයසක මනුස්සයෙක් එක්ක කතා කර කර ඉන්න අතරතුරේදී ඒ ගෙදර වෙන තැනකට යනවා අර පොලිස් කාර්යෝ දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා ඔයා අර පැත්ත බලන්න මම මේ පැත්ත බලන්නම් කියලා එතන ඉන්න කෙට්ටු පොර කියනවා මේ මුළු ගෙදරම වනසලා ඔයා හිතනවද මේකෙන් අපිට දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා එහෙම කී කී අර ටෝඩ්ගේ කාමරයට තමයි යන්නේ ඒ මනුස්සයත් එතන තියෙන මකුළුවාගේ දිහා බලාගෙන ඉන්නකොට එයාට මොකක් හරි වැටෙනවා වගේ සද්දයක් ඇහිලා ඒක චෙක් කරන්න යද්දිම ජෙසි තුවක්කුවක් දික් කරගෙන කට වහගෙන ඉන්නවා කර කිව්වොත් මම වෙඩි තියනවා එහෙම කියලා ඒ පොරගේ තුවක්කු දෙකක් ගන්නවා එහෙමම ඊට පස්සේ කියනවා තමුසගේ සගයට කතා කරනවා හැබැයි සාමාන්‍ය විදිහට කියලා ඒත් එක මර පොර කතා කරනවා ලුතිනල් කියලා අනිත් පොරටත් සැක හිතනවා මොකක් හරි අවුලක් තමයි කියලා එහෙමම තුවක්කුව දික් කරගෙන යනකොට ජෙසි අල්ලගත්ත මනුස්සයාට තුවක්කුව දික් කරගෙන ඒ මනුස්සයාගේ සගයට කියනවා තුවක්කුව පහලට දාන්න කියලා ඒ පොරත් කියනවා මම තුවක්කුව පහලට දාන්නේ නැහැ වාට තියෙන එකම ඔප්ෂන් එක අපිට යටත් වෙන එක කියලා කියනවා ජෙසි මොනා කරන්නද එහෙමම යටත් වෙනවා ජෙසි එහෙමම නැමුණා පස්සේ දෙන්නත් එක්කම එතන තියෙන වෑරකක් එහෙම අරගෙන ජෙසිගේ කකුල් ගැට ගහනවා ඒත් එක්කම අතක් ගැට ගහන්න හදනවා ජෙසි අහනවා මොකද මාංචු දාන්නේ නැත්තේ කියලා එතකොට තමයි ජෙසිට තේරෙන්නේ මේ පොලිසිය නෙවෙයි මේ ඉන්නේ හොරු කියලා එහෙමම ජෙසි උඹලා පොලිසිය නෙවෙයි උඹලා හොරු ගගා දඟල දඟල කොහොම හරි නැකිරින්න උත්සාහ කරනවා ඒත් යාට නැකිරින්න බෑ ජෙසි එහෙමම කියනවා මම සල්ලි තියෙන තැන දන්නවා කියලා ඔය එක්කම අර වයසක මනුස්සයා ගේ ළඟට ඇවිල්ලා ඇතුළේ ඉන්නේ පොලිසිය කියලා හිතාගෙන ගෙදර දොරට තට්ටු කළා ඒ මිනිස්සු දෙන්නට කතා කරනවා එක්කෙනෙක් කෙලියට ගිහිල්ලා අර වයසක මනුස්සයට කතා කරනවා. ඒ වයසක මනුස්සයා කියනවා ටෝට් ආපු ලියුම් වගේක් මගේ ළඟ තියෙනවා. ඒව ඔයාලගේ පරීක්ෂණ වලට ඕනි වෙයි. මාත් එක්ක එන්න ඒව ගන්න කියලා එතනින් යනවා. ගේ ඇතුළේ ඉන්න හොරා ජෙසිට තුවක්කුව දික් කරගෙන තමයි ඉන්නේ. එහෙමම ජෙසි ගිහිල්ලා අර ෆ්‍රිජ් එක ඇරලා ෆ්‍රිජ් එකේ දොර ගලවනවා. ඒත් එක්ක මෙතන තියෙන සල්ලි දැකලා අර මනුස්සයාත් පුදුම වෙනවා. ජෙසි එහෙම මේ සල්ලි ටික බෑග් එකකට එකතු කරන්න හදනවා. අර මනුස්සයා අහනවා ඔය මොකද්ද කරන්න කියලා. ජෙසි කියනවා මම මගේ කොටස ගන්නවා කියලා. අර පුරා ජෙසිගේ ඔළුවට තුවක්කුව තියෙනවා තුවක්කුව තියලා කියනවා ඔබට මේවෙන් සත පහක්වත් අයිති වෙන්නේ නැහැ මේ ඔක්කොම අපේ කියලා ජෙසි කියනවා වෙඩි තියනවා නම් වෙඩි තියන්න මම කොහොම වුණත් මැරෙනවා ඔබ මට දැන් වෙඩි තිබ්බොත් අර මිනිස්සයාවත් මරන්න වෙනවා ඒ වගේම මේ අපාර්ට්මන්ට් එකේ ඔබට විරුද්ධව සාක්ෂි දෙන්න ඕනි තරම් කට්ටිය ඉන්නවා එහෙම කියනකොට අර පුරා තුවක්කුව පල්ලට දානවා ඊට පස්සේ එහෙම්මම එයාගේ සගයට කෝල් එකක් දාලා කියනවා කලබල වෙන්න එපා අපිට සල්ලි හම්බ වුණා. කොහොම ඔය මනුස්සයව විනාඩි 5ක් ෂේප් කරගෙන ඉන්න කියලා කියනවා. ඒ අතරතුරේදී ජෙසි අර මනුස්සයයි සල්ලි ටිකක් තරගෙන ඒ අපාර්ට්මන්ට් එකෙන් එළියට එනවා. ජෙසි ත්‍යාගේ වාහනයට ඒ සල්ලි ටික දානවා. ඒත් එක්කම දකිනවා අර මනුස්සයා ඇවිල්ලා තියෙන්නේ වැල්ඩින් වැඩ කරන තැනක වාහනයක් අරගෙන. ඒත් එක්කම මේ පොරත් කියනවා මම මේ ඉන්දියේ උඹට කොයි වෙලාවෙ මාව මතක් වෙයිද කියලා බලන්න. එහෙම කිව්වහම පස්සේ ජෙසිත් මුකුත්ම නොකිය වාහනයට නැගලා එතනින් යනවා. එහෙමම ඊළඟ සීන් එකේදී පෙන්නනවා. ජෙසි අර යාළුවාගේ ගෙදරින් ගත්ත දුරකතන නාමාවලියේ කොලයක් අරගෙන ඒක වැකියුම් ක්ලීනර් විකුණන තැන් ටිකක ඇඩ්‍රස් රවුම් කරලා තියෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අන්තිම වැකියුම් ක්ලීනර් විකුණන තැන්ට. එයා එහෙම මේක රවුම් කළා. එතන තියෙන වැකියුම් ක්ලීනර් විකුණන තැන හොඳට පරීක්ෂා කරනවා. ඒත් එක්කම එයා දකිනවා අර මිනිස්සු අතුරුදහන් කරන්න එන වෑන් එක ඒ හරේ තියෙනවා. එහෙමම ජෙසි ඒ වැකියුම් ක්ලීනර් කඩේ ඇස්සට යනවා. එතකොටත් ඒකේ කස්ටමර් කෙනෙක් ඉන්නවා. අර මිනිස්සයාත් ඒ කස්ටමර්ත් එක්ක කතා කරලා ඒ කස්ටමර්ව එළියට ඇහුවම පස්සේ ජෙසි කරන වැඩි
කඩේ වැකම් ක්ලීනර් කඩේ දොරේ ගහලා තියෙන ඕපන් කියන බෝඩ් එක ක්ලෝස් කියලා අනිත් පැත්තට හරවනවා. ඒ කඩේ ඉන්න කෙනත් කියනවා ඕක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. මම මගේ බිස්නස් එක කරගන්න ඕනි කියලා කියනවා. ඒත් එක්කම ජෙසි එයාගේ සල්ලි බෑග් එක කැෂියර් එක උඩින් තියලා ඒකෙන් ඩොලර් 125000ක් මේ සුඩින් තියලා කියනවා. මට ඕනේ වැකම් ක්ලීනර් එකක්. මට ඒක මොඩල් එක අනම්මන මුකුත් මතක නෑ. ඇත්තම කියනවනම් මට ඒ පාස්වර්ඩ් එක මතක නැහැ. මම දන්නවා ඒක කරන කෙනා ඔයා කියලා. මං එකපාරකුත් අතුරුදහන් වෙන්න ආවා. මං දන්නවා මට අතුරුදහන් වෙන්න බැරි වුණා. මං මෝඩ තීරණයක් ගත්තා. ඒත් මට දැන් අතුරුදහන් වෙන්න ඕනි. එහෙම කියලා මගේ ළඟ මයික් නැහැ මුකුත් නැහැ. මේ බලන්න බොරුනම් කියලා ෂර්ට් එකත් උස්සලා පෙන්නලා. එයාට අතුරුදහන් වෙන්න ඕනි කකා කියනවා. ඒත් එක මරුමනුස්සයා කියනවා මේක ගිය පාර ණය. මට මේ පාරකට සල්ලි ඕනි. එහෙම කිව්වන් පස්සේ ජෙසිත් හරි කමක් නැහැ. එහෙම කියලා බෑග් එකේ තියෙන සල්ලි එළියට ගන්නවා. ඒත් එතන ඩොලර් 123000යි තියෙන්නේ. මෙච්චරයි මගේ ළඟ තියෙන්නේ කියලා. එහෙමම සාක්කුව පොඩ්ඩක් අත ගෑවන් පස්සේ එයාට අර යාළුවෝ දුන්න සල්ලි ටිකක් තම් වෙනවා. ඒත් තව ඩොලර් 1800ක් අඩුයි. අර පොරත් කියනවා මට බෑ මේක කරන්න. මං දන්නවා මේ සල්ලි හම්බ කරගත්ත විදිය. මේ සල්ලි මට වියදම් කරන්නත් අවුරුදු ගාණක් යනවා. ඒ නිසා මේ සල්ලි ටික අරගෙන සම්පූර්ණ සල්ලි මගේ ළඟට ගෙනත් දෙන්න කියලා. ඒ සල්ලි ටික බෑග් එකකට දාලා ආයි ජෙසීට දෙනවා. ඊට පස්සේ ජෙසීටත් එළියට යන්න කියනවත් එක්කම ජෙසී අහනවා ඔයා ප්‍රවෘත්ති දැක්කද කියලා. අර පොරත් කියනවා ඔව් මම හැමදාම ප්‍රවෘත්ති බලනවා කියලා. ජෙසී කියනවා එහෙනම්වා මගේ තාත්තා දන්නවා ඇතිනේ මට කොයි වෙලාවෙ වෙඩි වැදිලා මැරෙයිද කියලා දන්නේ නැහැ. එහෙම ගකා කියනකොට අර මිනිස්සයා කියනවා මං ඔයාගේ දුක අහන කෙනෙක් නෙවෙයි. ඔයා ඒක පොලිසියට කියන්න. එහෙම නැත්නම් ඔයාගේ ලෝයර්ට කියන්න කියලා කියනවා. ජෙසීත් එහෙමම කේන්තියෙන් වගේ කියනවා ඔයා මාව අතුරුදහන් වෙන්න කැමති නැත්නම් ඔයා කැමති වෙනකම් මම මේක අස්සේ ඉන්නවා කියලා. ඒත් එක්කම අර පොර ෆෝන් එක ළඟට ගිහිල්ලා එහෙමම කෝල් එකක් ගන්නවා. ජෙසීත් අහනවා මොකද්ද කරන්න හදන්න කියලා. ඒ පොර එහෙමම කෝල් එකක් ගන්නේ පොලිසියට. පොලිසියට කෝල් එකක් දීලා කෙනෙක් මගේ කඩේට ඇවිල්ලා ඉන්නවා. එයා මට කරදර කරනවා. එළියට යන්නෙම නැහැ කියද්දී ජෙසීත් එතනින් යන්න හදනවා. ෆෝන් එක කට් කරාම පස්සේ ජෙසී ආයෙත් අර පොල්ගේ ළඟට ඇවිල්ලා කියනවා මං දන්නවා තමුස කීයටවත් පොලිසියට කතා කරන්නේ නැහැ. මොකද තමුසගේ තංග ගන්න ගොඩක් දේවල් තියෙනවා. තමුසේ පොලිසියට කතා කරා වගේ බොරුවට රඟපෑව විතරයි කියනවත් එක්කම පිටිපස්සෙන් පොලිස් වාහනය ඇවිල්ලා නවත්තනවා. ජෙසීත් මොනා කරන්නද කලබලයට එතනින් පැනලා යන්න හදනවා. ඒත් සල්ලි බෑග් එක දාලා තමයි එතනින් දුවන්න හදන්නේ. අර මිනිස්සයා කියනවා මේ සල්ලි බෑග් එකත් අරන් යන්න කියලා. ජෙසීත් ඉක්මනට සල්ලි බෑග් එක අරගෙන පිටිපස්සේ පැත්තෙන් පැනලා යනවා. අර මිනිස්සයා පොලිසියට කියනවා මම පොලිසියට කෝල් එක දෙනවත් එක්කම ඒ මිනිස්සයා පැනලා දිව්වා. අන්නර පැත්තර තමයි දිව්වේ. එයාගේ නළලේ පච්චිකුත් කොටලා තිබුණා කියලා කියනවා. ජෙසීත් වාහනේ ඉඳගෙන පොලිසිය එනකම් මෙතන ඉඳලා ආයෙ අර මිනිස්සයාට කෝල් එකක් දීලා අහනවා. මම සම්පූර්ණ සල්ලි හොයාගෙන ගෙනත් දුන්නොත් මාව ගිනියන්න පුළුවන් නේද කියලා. ඒ මිනිස්සයාත් හරි කියනවා. එහෙමම ජෙසී එයාගේ අම්මටයි තාත්තටයි කෝල් එකක් දෙනවා. අම්මලා තාත්තට කෝල් එකක් දීලා අහනවා ඔයාලට කොහොමද කියලා. ඒ වගේම මල්ලිට කොහොමද කියලා ආද්දී තාත්තා එහෙම කියනවා එයා ට්‍රිප් එකක් ගිහිල්ලා කියලා. ජෙසී කියනවා මට ආරංචි වුණා ඔයාලා මට පොලිසියට බාර වෙන්න කිව්වා කියලා. එහෙම ආද්දී ජෙසීගේ අම්මත් කියනවා ඔව් ඔයා බාර වෙන්න පොලිසියට. ඔයාට කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඒක කියලා කියනවා. ජෙසීත් එහෙමම කියනවා අපි පොඩි කාලේ ට්‍රිප් එකක් ගියා මතකද පොකුණක් ළඟට. මං අන්න එතන ඉන්නේ. ඇවිල්ලා මාව හම්බෙන්න කියලා කියනවා. අම්මයි තාත්තයිත් හරි කියලා කියනවා. ජෙසී එහෙමම ෆෝන් එක කට් කරලා එයාගේ ෆෝන් එකේ බැටරිය ගලවලා ෆෝන් එක දෙකට කඩලා දානවා. බලනකොට ජෙසී ඉඳලා තියෙන්නේ ජෙසීගේ ගේ ළඟින්මයි. ජෙසීගේ අම්මයි තාත්තයි එයාලගේ වාහනේ අරගෙන ගෙදරින් පිටවලා යනවත් එක්කම තවත් වාහන දෙකක් එයාලගේ වාහනේ පිටිපස්සෙන් යනවා. ඒ කියන්නේ පොලිසිය මග රැකගෙන ඉඳලා තියෙන්නේ. ඒ තවමත් දෙන්නේ ඒ ගේ හරියේ ඉන්නවා. ජෙසී ගේ පිටිපස්සෙන් වගේ ඇවිල්ලා බිමට අතුරුලා තියෙන ගල් කෑලි ටිකක් අයින් කළා. හංගලා තියෙන යතුරක් අරගෙන පිටිපස්සෙන් දොර අරගෙන ගේ ඇතුළට යනවා. ගේ ඇතුළට ගිහිල්ලා සේප්පුවක් තියෙනවා. ඒ සේප්පුව අරින්න හදනවා. ඒත් ඒ පාස්වර්ඩ් එක වැරදි. එහෙමම මල්ලිගේ උපන්දිනේ ගහලා බලනවා. එතකොට තමයි ඒ සේප්පුව ඇරෙන්නේ. ජෙසීට එහෙම මේ සේප්පුව අස්සේ තිබිලා තුවක්කු දෙකක් හම්බෙනවා. ඊට පස්සේ එහෙමම ඒ ගෙදර තියෙන දුරකතන නාමාවලින් ළඟට එනවා. ඇවිල්ලා අර වැල්ඩින් වැඩපොළ කොහෙද තියෙන්නේ කියලා ඒකෙන් බලා ගන්නවා. එහෙමම ජෙසී ඒ වැල්ඩින් වැඩපොළ ළඟට ඇවිල්ලා ඒ වැල්ඩින් වැඩපොළට හොරෙන් පනිනවා. අර පොරත් කෝල් එකකින් ඒ හරියෙන් යනවා. ජෙසී හෙමීට ඒ මනුස්සයාගේ පස්සෙන් යද්දී ඒත් එක්කම ඒ හරියට වාහනයක් එනවා. ජෙසී ආයේ තික්මන්ටම හැංගෙනවා. ඒත් එක්කම ඇතුළෙන්දන් තව 4-5 දෙනෙකුත් එතෙන්ට එනවා. බලනකොට ඒ වාහනෙන් ඇවිල්ලා තියෙන ගණිකාව ටිකක්. ඉතින් ඒ කට්ටියත් එතන ඉන්න ගණිකාව තෝරගෙන එහෙමම ගැරේජ් එක ඇතුළට යනවා. ඒත් එක්කම ආයේ ෆ්ලෑෂ්බෑක් එකක් පෙන්නනවා. ටෝඩ්ගේ මෙත් ලැබ් එකේ අර ජෙසීගේ ඉනේ තියෙන දංවල් වලට හයි කරලා තියෙන කේබල් එක හයි වෙන බාර් එක. ඒක හයි කරලා තියෙන මෙතන වැල්ඩින් වැඩ කරන පොර. පොරේ වැඩේ ඉවර කරාම පස්සේ ජැග්ගේ ගෝලේ කියනවා මේක පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනි. නැත්තම් මූ පැනලා යන්න හදයි කියලා.
එහෙමම ජෙසි වරගෙන ජෙසිට ඒක ගැලවෙන්න හයියෙන් දෙපැත්තට දුවන්න කියනවා. ඒක කොච්චර වේදනාකාරී වුණත් ජෙසිට 3-4 සැරයක්ම එහෙම කරන්න කියලා කියනවා. එහෙම මේ ෆ්ලෑෂ්බැක් එක ඉවරනම් පස්සේ අර ගණිකාව ටිකත් එතනින් යනවා පෙන්නනවා. අතුරු කට්ටිය කුඩු එහෙම ගගහ තමයි ඉන්නේ. ජෙසි කරන වැඩේ තුවක්කුවක් තිනේ ගහගෙන එහෙමම ඇතුළට යනවා. ඇතුළට ගියන් පස්සේ අර පොරහනවා තමස මොකද මෙතන කරන්න කියලා. ඒත් එක්කම ජෙසි කියනවා මට මගේ කොටස මදි. මට තව ඩොලර් 1800ක් ඕනි කියලා කියනවා. ඒත් එක්කම අර කෙට්ටුප රහනවා ඔයක තුනට බෙදුවද? වාගලක තුවක්කුවකුත් තිබුණ නේද? වාට මුට මුකක්ක් කරන්න බැරි වුණාද කියලා අහනවා. ඒත් එක්කම අර පොරත් කියනවා ඒක දිග කතාවක් කියලා. එම්මම මම මේක බලා ගන්නම් කියලා ඒ පොර නැකිටලා. ජෙසිකින් අහනවා තුවක්කුවක් ගෙනාවේ මොකටද කියලා. ජෙසිත් කියනවා මම මංකොල්ල කන්න නෙවෙයි ආවේ. මං උදව්වක් වශයෙන් ඩොලර් 1800ක් ඉල්ල ගන්න ආවේ කියලා කියනවා. අර පොරත් අහනවා ඔය තුවක්කුව කාගේද කියලා. ජෙසි කියනවා මගේ සීයාගේ කියලා. එම්මම අර පොරත් එතන තියෙන දොර වහලා ජෙසිට කියනවා අපි මෙහෙම වැඩක් කරමු. මගේ සල්ලි අතන මගේ මේසෙ උඩ තියෙනවා. වාගේ සල්ලි කොහෙද කියලා අහද්දි ජෙසිත් කියනවා මගේ වාහනේ තියෙනවා කියලා. අර පොර කියනවා අපි කව්බෝයිලා වගේ ගන් ෆයිට් එකක් තියමු. ඒකෙන් දිනන කෙනා ඔයා වුණොත් වාට මගේ සල්ලි අරගෙන යන්න පුළුවන්. බැරි වෙලාව මං ඔයාව මැරුවොත් මට වාගේ සල්ලි අයිති වෙනවා කියලා කියනවා. අනික කට්ටියත් පිස්සුද? ඕක කරන්න ඉපගගා කියද්දි කට්ටියම කටවහ ගන්න කියලා දෙන්නත් එක්ක දෙපැත්තට වෙලා තුවක්කුත් තිනේ ගහගෙන දෙන්නත් එක්ක වෙඩි තියාගන්න ලෑස්ති වෙනවා. ඔයාලා දැකලා ඇති කව්බෝයි ෆිල්ම් වල එහෙම ඒ කට්ටිය කොහොමද එකපාරටම වෙඩි තියාගන්නේ කියලා. ඉතින් අර පොරත් එයාගේ තුවක්කුව ගන්න හදනවත් එක්කම ජෙසි කරන වැඩේ එයාගේ සාක්කුවේ හංගගෙන ඉඳපු අනිත් තුවක්කුවෙන් අර මනුස්සයාට වෙඩි තියාගෙන යනවා. අර කෙට්ටු පොරත් ඒ හරියෙන් තිබිච්ච තුවක්කුවක් අරගෙන ජෙසිට වෙඩි තියාගෙන යනකොට ජෙසි ඒවෙන් බේරි බේරි අර මනුස්සයාට ඉක්මනට වෙඩි තියලා මරලා දානවා. එතන ඉන්න අනිත් කට්ටිය බය වෙනවා. ඒ කට්ටිය කියනවා අපිට වෙඩි තියන්න එපා ගගා. ජෙසි එහෙම්මම ඒ කට්ටියගේ ලයිසන් ඉල්ල ගන්නවා. ඒක පොරක් කියනවා මට ළමයි ඉන්නවා. මට මුකුත් කරන්න එපා කියලා. ජෙසි කියනවා මට ඒව අදාළ නැහැ කියලා. ඒත් එක්කම ජෙසි කට්ටියටම කියනවා උඹලගේ ඇඩ්‍රස් අනම්ම නම් ඔක්කොම දැන් මගේ ළඟ තියෙනවා. මමයි මේක කරේ කියලා පොලිසියට කිව්වොත් උඹල ඔක්කොම මරලා දානවා කියලා කියනවා. එහෙම්මම කියලා ඒ කට්ටියට එතනින් යන්න කියනවා. ඊට පස්සේ එහෙම්මම ජෙසිත් සල්ලි ටික අරගෙන එයා එයාගේ වාහනෙන් නගිනවත් එක්කම පෙන්නනවා. ජෙසි අර වැල්ඩින් වැඩපොළ අස්සේ වැල්ඩින් ලාප්පුවක් එතන තියෙන ගෑස් ටැංකියකට සෙට් කරලා ඒක පත්තු කරලා ඇවිල්ලා තියෙන්නේ. ටික වෙලාවක් යන්නේ එතන පුපුරලා යනවා. එතන පුපුරලා ගියාන් පස්සේ ජෙසිත් එතනින් යනවා. එහෙමම පෙන්නනවා ජෙසි නාන කාමරයකට වෙලා එන ආතල්ලකේ නනා ඉන්නවා. ඊට පස්සේ එහෙම්මම කාමරෙන් එළියට ඇවිල්ලා කෝල් එකක් ගන්නවා. කෝල් එකක් කරගෙන කෝල් එකකින් කතා කරන කෙනාගෙන් අහනවා "වාට මාව මතක් වුණාද ගගා?" එම්මම ජෙසි කාමරෙන් එළියට ඇවිල්ලා එහා පැත්ත කාමරේ දොර තට්ටු කළා. ඒ කාමරේ කෙනා එළියට එනකම් බලන් ඉන්නවා. ඒ කාමරෙන් එළියට එන්න වෙන කවුරුත් නෙමෙයි වයිට්. දෙන්නත් එක්ක අවන්හලකට එනවා. ඒ අවන්හලේ එළියේ අර යාළ මෙත් හදපු වාහනේ තියෙනවා. වයිට් අහනවා අපේ බඩු ටික විකුණන්න කොච්චර කාලයක් යයිද කියලා. ජෙසි කියනවා මාස 6ක් විතර යයි කියලා. ඒත් එක්කම වයිට් අහනවා ඔය ටික කොහොම එකසරේ ගන්න කෙනෙක් නැද්ද කියලා. ජෙසිත් කියනවා එහෙම දන්න කෙනෙක් නැහැ කියලා. ඒ වගේම ජෙසි කියනවා බය වෙන්න එපා. කොච්චර කාලයක් ගියත් ඔයාලගේ පවුල කට්ටියට සල්ලි ලැබෙවි කියලා. වයිට් අහනවා මේකෙන් පස්සෙව මොකද්ද කරන්නේ? මං හිතන්නේ ආයෙ ඔයා කොලෙජ් ගියොත් හොඳයි කියලා කියනවා. ජෙසි ඒකට හිනා වෙනවා. ඒත් එක්කම වයිට් අහනවා ඔයා කොලෙජ් ගියොත් ආයෙ මොකද්ද තෝරගන්න විශේෂය කියලා. ඒත් එක්කම ජෙසි කියන්නේ ස්පෝට් මෙඩිසින් කියලා. වයිට් කියනවා ඒකත් හොඳයි. මං හිතන්නේ ඔයා බිස්නස් කරොත් හොඳයි කියලා හිතනවා. ඒකට ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනවා. එහෙම ගගා දෙන්නත් එක්ක කතා කර කර ඉන්නවා. එහෙම කතා කරලා ඉවරනවාන් පස්සේ වයිට් කියනවා ඔයා ගොඩක් වාසනාවන්තයි. විශේෂ යමක් කරන්න ඔයාට මුළු ජීවිත කාලෙම බලන් ඉන්න නෑ කියලා කියනවා. එහෙමම පෙන්නනවා අර මිනිස්සු අතුරු දහන් කරන පොර ලොරියක් අරගෙන තැනකට එනවා. ඒත් එක්ක මෙතනින් වාහනේ නවත්තලා ලොරිය පිටිපස්සේ ඇරලා පිටිපස්සේ තියෙන පොඩි කුටියරයකින් ජෙසි එළියට ගන්නවා. ජෙසි එළියට ආවන් පස්සේ එයාගේ අම්මගේ තාත්තගේ නම එයාගේ උපන් දිනේ අම්මා තාත්තා කරපු රැකියාවන් ඒ ඔක්කොම විස්තර අර මනුස්සයා ජෙසිගෙන් අහනවා. ජෙසිගේ අනන්‍යතාවය වෙනස් වෙලා හින්දා ඒ ඔක්කොම ඇත්ත තොරතුරු නෙවෙයි මේ මනුස්සයාම ජෙසිට කියපුවා. එහෙමම අර මනුස්සයාත් ගොඩක් කට්ටියට අලුතෙන් ජීවිතේ පටන් ගන්න වෙන්නේ නැහැ කියලා සුබ පතනවා මිස්ටර් ඩිස්කෝල් කියලා ජෙසිට අතර අත දෙනවා. ඊට පස්සේ ජෙසිත් එතන තියෙන වාහනයකින් එහෙමම යනවා පෙන්නනවා. ජෙසි එහෙම යන අතර එහෙම මනිත් පැත්ත බලනකොට ජෙසිගේ මැරිච්ච කෙල්ල එතන ඉන්නවා වගේ ජෙසිට මැවිලා පේනවා. එහෙම ෆ්ලෑෂ්බැක් එකකින් ජෙසි ජෙසිගේ කෙල්ලයි කතා කර කර ඉන්නවා පෙන්නනවා. කෙල්ල කියනවා විශ්මය මාව අරන් යන්න ඕනි තැනට මං ගිහිල්ලා ඉවරයි. වා තනියෙන් තීරණයක් අරගෙන තියෙන්නේ. ඒක ගොඩක් හොඳයි කියලා කියනවා. ඉතින් මෙතනින්ම මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා. ෆිල්ම් එක ගැන මොකද හිතුනේ? ඔයාලට හිතන දේවල් පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් වීඩියෝකින් හම් වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.